අපේ ලංකාවත් එක්ක අපි ඉන්නවා හැමදාම. අද වෙනතුරු අපිට මේ 225 දෙනාගේ වගවීම ප්‍රශ්න කරන ජනතා ව්‍යාපාරයක් තිබිලා නැහැ. අපි අන්නේ විවාහාත්මක වෙනස තමයි මහජන කවුන්සිලය හරහා ඇති කරන්න අවශ්‍ය. මේ 225 දෙනාට මතක් කරලා දෙන්න ඇයි උන් පාර්ලිමේන්තුවට තීරීපත් උනේ කියලා. ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවපු මොහොතේ අපි සත්‍යග්‍රහයක් පැවැත්තුවා. අපි කිව්වා රනිල් වික්‍රමසිංහව බලයට පත් කරන්න එපා කියලා. මොකද අපි දන්නවා ඔහු කරන්න යන්නේ මොකද්ද කියලා. නමුත් 134 දෙනෙක් අපි කියන මේ දේ නොසලකා හැරියා. මේ ජනතාව කරපු ඉල්ලීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා රනිල් වික්‍රමසිංහව බලයට ගෙනාවා. එදායින් දැන් අද වෙනතුරු ඔහු අපිව මර්ධනය කළා. ඉතිහාසයේ සිදුවලා තියෙනා වගේ ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වුණු මහජන නියෝජිතින්ගෙන් පීඩාකාරී ප්‍රතිපත්ති යළි සිදු නොවිය යුතුයි. We should not have a repeat of oppressive policies being passed by elected representatives. මේ පවතින මේ ක්‍රමවේද මේ පවතින දේශපාලන ක්‍රමවේද වෙනසක් විය යුතුයි. ජනතාවට බලය ලැබෙන නව ව්‍යවස්ථාවක් දක්වා ක්‍රම වෙනසක් විය යුතුයි. ඒකට හොරාකාපු සල්ලි නොගෙවපු බදු මුදල් නැවත අපට අත්පත් කරගන්න පුළුවන් ඉදී යාන්ත්‍රණයක් තිබිය යුතුයි. හිතනවා මේ පවතින අර්බුදයට අපි මේ මොහොතේ හිතන්නේ නැහැ. මැතිවරණයක් කරා මේ ගැටළු වලට විසඳුම් ලබා ගත හැකි කියලා එතනින් එහාට ගිය සැබෑ ජනතා පරමාධිපත්‍ය අභ්‍යාස කරන්න පුළුවන් විදිහේ ඒ විකල්ප සමාජ ක්‍රමයක් ගොඩනැගිය යුතුයි කියලා විශ්වාස කරනවා. Newsfirst News Alert ඔබේ ජංගම දුරකථනයට ඔබ ඩයිලු පාරිභෝගිකයෙක් නම් English Alert සේවාව ලබා ගැනීමට NFU ලෙසත් Singlish Alert සේවාව ලබා ගැනීමට NUS ලෙසත් Tanglish Alert සේවාව ලබා ගැනීමට NAT ලෙසත් ටයිප් කර 678ට සෙන්ඩ් කරන්න.